ප්‍රමිතියෙන් යුතු දේ තෝරා ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාවකින් 15ක් ඉතුරු වෙලා අනිත් ටික ඔක්කොම සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක එක්සත් ජාතික පක්ෂයෙන් නිර්දේශ කරපු සමග ජන බලවේගයට ගියේ. ඇයි? එහෙමනම් මොකද්ද මහමුහුද මොකද්ද රොඩු ටික කියලා කල්පනා කරන්න නේද? ඇත්තටම මේ රටේ ජනතාවයි මේක තීන්දුව කරන්නේ. මේ රටේ ජනතාව දන්නවා දූෂණ චෝදනා නැති මිනිස්සු මන්ත්‍රීවරු පිරිසක් තමයි එකතු වෙලා දූෂණයෙන් වංචාවෙන් තොර රටක් නිර්මාණය කිරීමේ අභිලාෂය තුල එකතු වුණේ. ඒතර මේකට එන්න බැරි කට්ටිය ඉන්නවා. ඒ බැරි වෙච්ච රොඩු ටික තමයි අද ඉතුරු වෙලා තියෙන්නේ. මම කියන්නේ එක්සත් ජාතික පක්ෂය ඉතුරු වෙලා තියෙන්නේ කියලා. මොකද එක්සත් ජාතික පක්ෂය තමයි අපි ඔක්කොමලා. ඒකද අපි අතර මේ දෙකට බෙදලා තියෙනවා. හැබැයි අපිට සන්තෝසයි 10%ක් එතන ඉන්නේ නැද්දි 90%ක් නව බලවේග නිර්මාණය කරලා තියෙනවා. අපේ ඉන්න එක්කෙනුටත් නඩුවක් තියෙනවද? මොනවද නඩුවක් තියෙනවද කියන්නේ? දැන් එතන ඉන්න කට්ටියට නඩු තියෙන්නේ. මම කියන්නේ හොරු කවුද කියලා. නමුත් නඩු තියෙන්නේ එතන ඉන්න අයට මිසක් අපේ ඉන්න අයට නෙමෙයි. ඉතින් එහෙම තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ තුල කටයුතු කරන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ බොහොම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ අගය කරන පක්ෂයක්. ඒක තුල විපක්ෂ බලවේග විවිධ චෝදනා විවිධ විවේචන මේ සියල්ලම එක්සත් ජාතික පක්ෂය තුල තියෙන්න ඕනේ. අද සමගි ජන බල වේගය තුල පවා අපි එකිනෙකා විවේචනය කරගෙන අපි එකිනෙකා සාකච්ඡා කරගෙන කවුරුත් හැම මතයකටම ඇහුම්කන් දීගෙන තමයි මේ ගමන යන්නේ.